මේ මොහොතේ මේ රටේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් නායකත්වයක්, විසඳන්න පුළුවන් වැඩපිළිවෙලක්, විසඳන්න පුළුවන් කණ්ඩායමක් තියෙන එකම දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය නිසා මිත්‍රවරුනි, අපි ඒ ජයග්‍රහණය වෙනුවෙන් මේ දිවස්වල වැඩ කරන්නේ. සජිත් අලුත් අර පරණ කෙනාමනේ. කියන්නේ කොහමද? මගේ පියාණන්ගේ නාමයෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් පියාණන් කරපු වැඩටි කරගෙන යනවොත් ඉස්සරහට මල ගෙලියක් වෙන්නේ. අපි දන්නවනේ පියාණෝ කරපු වැඩ. කිසි වැඩපිළිවෙලක් නැහැ. ඔහේ කියනවා. සජිත්ට දෙයක් කරන්න පුළුවන්කම තිබ්බනම් මෑත අවුරුදු 4ක් ජනතාවත් අවුරුදු 5ක් ඵලයක් දීලා තිබුණා. වැඩක් කරනවා නම් කරලා පෙන්නන්න කියලා. අදත් ඉස්කෝලේ ගිහිල්ලා ළමයින්ටවත් තියා කියන්නේ නැහැ. ඇමති කාලේ කරපු වැඩ. කියන්නේ මොකද්ද? මම විපක්ෂ ගාන නායක කාලේ මේක දුන්නා, අරක දුන්නා, හොස්පිටල් එකේ මේ බඩුව දුන්නා, ඉස්කෝලේ අර බඩුව දුන්නා. බඩු බෙද බෙදා ඉන්න මොනේ? රටේ නායකයෙක්. හොඳ වැඩේ තමයි ඇත්තටම සජිත් ප්‍රේමදාසව විපක්ෂ මන්ත්‍රී කෙනෙක් කළාම තියෙන එක. එතකොට ඔය මොනවායි ස්කෝල්ඩ බඩු බෙද බෙදාවත් ඉඳීවි. ඊටු ටික පියානෝ ගහ ඉඳී. ලාල්කාන්ත කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලයේ සමාජිකයෙක්. ඒ වගේම නායකයෙක්. ඔහු වරක් කිව්වා ඔවුන්ගේ ආණ්ඩුවක් ආපුවම අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම ගමේ සහෝදරවරුන්ට පවරනවායි කියලා. ඒකෙන් මොකද අදහස් කළේ? ආයි වතාවක් ගමේ නඩු අහන බලය සම්පූර්ණයෙන්ම තමන්ගේ සහෝදරවරුන්ට පවරනවායි කියලා. ඇත්තටම අපිට මතක් වෙන්නේ වෙන කාරණාවක් නෙවෙයි, 88 89 කාල පරිච්ඡේදයේ ඒ අය ගමේ ක්‍රියා කරපු හැටි. දැන් බලන්න සමහර නාලිකාවලට ඔව් තර්ජනය කරනවා, අපි ආවොත් බලාගමු. ඔවුන්ට විරුද්ධව කතා කරන අයට, ලියන අයට කියනවා කොහේ හරි ජීවත් වෙන්න වෙන රටක් හොයාගන්න කියලා. ඒක ඉතාමත් භයානකයි. මාධ්‍යයට තර්ජනය කිරීම කිසිසේත් අපි පිළිගන්නේ නැහැ. ඒක ජනතා විමුක්ති පෙරමුණ සහ NPP එකේ සභා ස්වරූපයේ එළියට ඒමක් තමයි මේ ප්‍රකාශ වලින් පේන්නේ. ඉතින් අපි දැඩි ලෙසම මාධ්‍යයට තර්ජනය කිරීම හෙළා දක්වන ඔවුන්ගේ හැසිරෙන විදිය ගැන ජනතාවත් නැවත හිතන්න ඕනේ. ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම දිනනවා. මොකද ගම්මට්ටමේ ගත්තම මේ වෙනකොට ගමේ ජීවත් වෙන හැමදෙනාම දන්නවා අපි අවුරුදු දෙකක් උඩදී හිටපු තැනදී අපි හිතුවේ නැහැ ගමට සංවර්ධනය සඳහා එක මුදලක් අපිට ලැබෙයි කියලා. හැබැයි ජනාධිපතිතුමා මේක ස්ථාවර භාවයකට ගෙනල්ලා රටේ සංවර්ධනය ක්‍රියාත්මක වෙන්න කටයුතු කරලා තියෙනවා. අද පාරට කාපට් එක වැටෙනවා. මේව නැහැ කියන්න බෑ. කුහක විදියට බොහෝ දෙනා කතා කරුවට අද රටේ සංවර්ධන වැඩසටහන් ටික ක්‍රියාත්මක වෙනවා.